प्रधान देतमाय मेतिवरण क्रमे विनाश करी मैदान एक वाद विवाद वलट बाजने वेन करुणाक नेवे मेराटे सियलुम देशपालन पक्ष पिलिगन्नवा अद रटे पवतिन मेतिवरण क्रमे संपूर्ण नुसुदुसुयि කවුරුත් කියන්නේ මම හිතන්නේ අද පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් එකේ മന്ത്രിවරයෙක් කියනවා කියලා ඒ ක්‍රමය හොඳයි අපිට ගැලවෙනවා ඒක ඒ විදිහෙම තියාගන්න ඕනේ කියන කිසිම කෙනෙක් නැහැ හැමෝ ඒක මතකව මම හිතන්නේ ඒක මතකව හැමෝගෙම නිගමනය වන්නේ මේක වෙනස් කරන්න ඕනේ කියලා ඉතින් මේක කරන්න ඕනේ මේක අවුරුදු 20ක් සාකච්ඡා කරා ඉතින් දැන් කරන්න හැකියාව අදිෂ්ඨානයේ ප්‍රමණක් නෙමෙයි ප්‍රායෝගික හැකියාව තියෙනවා මම හිතන්නේ නුදුරු අනාගතයේ මේ විදිය ශක්තිමත් ආණ්ඩුවක් තුනෙන් දෙකක බලය තියෙන ආණ්ඩුවක් බිහි වෙයි කියලා හිතන්න අමාරු. ඉතින් මේ මේ අගන විරල දුර්ලභ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ විනාශ කරන්න ඕනේ. ඒක තමයි ප්‍රමුඛ ආරම්භය. මම ඊට ඉස්සෙල්ලා කියලා දෙනවා අද පවතින මේ ඡන්ද ක්‍රමයෙන් මිනිස්්‍ය ස්වභාවයේ නරකම පැති ඉස්මතු වෙනවා. හා වර්තමාන මැතිවරණ ක්‍රමය හා රටේ ප්‍රචලිත දූෂණය අතර සමීප අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. මම හිතන්නේ මේ රටේ දූෂණය ඇත්ත වශයෙන් ඉවත් කරන්න පුළුවන් කියලා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න නැතුව. එඳා ඒක තමයි ප්‍රධාන අරමුණ. අලුත් ආණ්ඩු ක්‍රමය සහ සම්බන්ධය. අනිත් එක තමයි දැන් මේ NGO නඩේ නොඑක අය මානව හිමිකම් ගැන ගොඩක් කතා කරනවානේ. අද මේ රටේ තියෙන තත්ත්වය තමයි මානව හිමිකම් නඩුවක්. ගෙනියන්නේ ඉස්සලම ශ්‍රේෂ්ඨාධිකරණයට වෙන කී දෙනෙකුට මේක කරන්න පුළුවන් ඒ කියන්නේ මූලික තීන්දුව හා අවසාන තීන්දුව දෙකම එන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය කෝට් ඔෆ් ෆස්ට් රිසෝර්ට් කෝට් ඔෆ් ලාස්ට් රිසෝර්ට් ඉන්දියාවේ එහෙම තත්ත්වයක් නැහැ ඊට වඩා පහළ උසාවියකට ගිහිල්ලා ගමේ අසාධාරණයක් වෙච්ච පුද්ගලයෙකුට ප්‍රවේශය තියෙනවා යන්න පුළුවන් තැනක තමන්ගේ මූල්‍ය සම්පත් අනුව යන්න පුළුවන් උසාවියකට යන්න ඉඩ තියෙනවා ඇමරිකාවෙත් එහෙමයි ඇමරිකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු ඇසීමේ හුදු අයිතිය එකම අයිතිය තියෙන්නේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට නොයි ඉතින් ඒවා ඒ කියන්නේ අපි නාම මාත්‍රයෙන් කතා කරනවා මූලික අයිතිවාසිකම් ගැන मौलिक ऐतिहासिक मेरटे देशपालन संस्कृति अंतर्गत संपूर्ण विनाशक අනේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඒ අයිතිය දීලා වැඩක් නැහැ. ඒ අයිතිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් නැත්නම් නීති ආධාර මිරවඩා. දැන් ගමේ මිනිහෙක් කියනවා නම් පොලිස් ස්ථානයක හෝ වෙන ස්ථානයක යම්කිසි ප්‍රශ්නයක් වුණා කියලා. ඉතින් බලන්න එක පැත්තක රජයේ සම්පත් අනිත් පැත්තේ මේ දිනඳු පුද්ගලයාගේ සම්පත්. ඉතින් මේ දෙක තරහදී දැම්මම මේක සාධාරණයි. ඉතින් එහෙමනම් නීතිපතේ මොනවද තිබුණා? ඒක යථාර්ථයේ කොටසක් බවට පරිවර්තනය කිරීම සඳහා ඒ ලීගල් ඒඩ් නීති ආධාර පිළිබඳ තත්ත්වය වෙනස් කරයි. ඒක හොඟා කරන්න දේවල් තියෙනවා. ඒක ඔක්කොම මට දැන් විස්තර කරන්න බෑ. හැබැයි අපේ අදහස් රාශියක් තියෙනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතු ප්‍රධාන කරුණු පිළිබඳ ඒක අපි කරනවා. विश्लेषण तीरने එවන් දේවල් ගැන දැම්මම නිගමනයකට එන්න පුළුවන් ධනවන් සංග්‍රහය මම ඔබතුමන්ලා විස්තර කරපු දේවල් බොරුයි කියලා කාටවත් කියන්න බෑ ඒක අපිට ඔප්පු කරන්න පුළුවන් ඉතින් ඒ නිසා ඕක සතියෙන් සතිය මාසෙන් මාසෙ අවුරුදු 5ක් ගත වෙනතුරු අපි වාද විවාද කරන්න සූදානම් නැහැ අපි ඒක ක්‍රියාවට නම් වෙනවා
ඉතාමත් ඉක්මනින් අනිත් කාරණේ ඊට වඩා බොහොම ව්‍යාකූල සංකීර්ණ කාර්යයක් නේ ඒ කියන්නේ අංග සම්පූර්ණ ව්‍යවස්ථාව ඒ ගැන අවසාන නිගමන වලට එන්න බෑ මේ ආණ්ඩුවපත් වෙලා දවස් 10ක් ඇතුළත හැබැයි ඒ ගැන මම මේ ටික කියනවා අපි අර টপ ඩවුන් අප්‍රෝච් එක කරන්නේ ඒ කියන්නේ ඉහළින් තීරණ අරගෙන ඒවා බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලකට අපි අවතීනවා නයි ඉතාමත් පුළුල් සංවාදයක් රට පුරාම ඒකට විවිධ පූර්වාදර්ශ තියෙනවා දිවංගත ආචාර්ය කොලින් ආර්දසිල්ලා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී රංගහල නවරංගහල නවරංගහලයේදී මාස ගානක් සාකච්ඡා කළා ජයාර් ජයවර්ධන හිටපු ජනාධිපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න ගියා මාස 6 මාරක් විතර ඉතින් ඒ ගැන අපි ගැඹුරින් හිතන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ නිකන් නීතියක් නෙවෙයිනේ ඒක කලක් පවතින නීතියක් දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ 1978 මේ වන විට සංශෝධන 19ක් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි කලක් පවතින විටමින සංගරාවක් වගේ ලලිත ඇතුළත් මුදලි ඇමතුමා වරක් කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට රටේ ජනතාවගේ ගෞරවය ආයත්වන්නේ කියලා සංගරාවක් වගේ ඒක හැම මාස කිහිපයකටම සැරයක් සංශෝධනය කරනවා ඉතින් එහෙම නොවෙන්න අපි ඒ කරුණු ගැන ගැඹුරින් හිතා බලලා සියලු දෙනා මේ සියලු දේශපාලන පක්ෂවල පමණක් නෙවෙයි ජනතාවගේ අදහස් උදහස් ලබාගෙන ඊට අනුකූලව තමයි අපි සම්පූර්ණ ව්‍යවස්ථාව සකස් කරන්නේ හැබැයි අරගෙන ඉස්සෙල්ලා ගන්නවා දානවා නේද प्रसिद्ध प्रकाश करंप्रदाय मौदिक मत प्रकाश करे आंड समस्तियां රටට හොදක් කරන්නද නීතිය නීති සංස්කෘතිය දේශපාලන සංස්කෘතිය ගැන හිතලා බලලාද සම්පූර්ණ බොරුවක් නේ ඒ කරේ රාජපක්ෂ පවුල සදහටම දේශපාලන කරලියෙන් එළවා දැමීම සඳහා ඒකමයි එච්චරයි වෙන කිසිම දෙයක් නැහැ ඒකනේ දැන් ඉස්සෙල්ලා තිබුණේ ජනාධිපතිවරණයට තරඟ කිරීමට තිබිච්ච අවම වයස 32යි 35 දක්වායි ඒ රාජපක්ෂ පවුලේ සමාජිකයෙකුට බැරි වෙන්නේ இல்ல නාමල් රාජපක්ෂ එතකොට ওই ද්විත්ව පුරවැසි භාවයේ ඉවත් කළේ ඒ රාජපක්ෂ පවුලේ තව සමාජිකයන් දෙදෙනෙකුට ඉල්ලන්න බැරි වෙන්න. ඒ තරම් නෙවෙයි බාන අන්තිම මොහොත දක්වා මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. දැන් අද රටේ ජනමතය මොකක්ද කියන එක ඉතාමත් පැහැදිලි. ආ. අන පාර්ලිමේන්තුවේ මේ සමානුපාතික ක්‍රමය යටතේ 3-2 ජයත් ජයවර්ධන ජනාධිපතිතුමා තරයේ විශ්වාස කළා. ඉරහඳ තියෙන තාක් කිසිම ආණ්ඩුවකට ඊට පස්සේ 3-2 බහුතරයක් ලබා ගන්න බෑ කියලා එතුමා නිර්මාණය කරපු මෙතිවරණ ක්‍රමය යටතේ. ඒක නිෂ්ප්‍රභා කරමින් ඒකට සම්පූර්ණ ගෞරවය අපි දෙන්න ඕනේ බැසිල් රාජපක්ෂ මහත්මයාට. ඉතින් ඒක කෙරුණා. හරි. දැන් මේ ද්විත්ව පුරවැසි භාවය අන්තිමට ගෝඨාභය රාජපක්ෂ දැන් බන රටේ කෙතනම් විශාල ඉල්ලීමක් තියෙනවද කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන. එතුමා දිනන බව දන්නවා. ඉතමත් ඉහළින් දිනන බව දන්නවා. ඒ වෙනස එතුමා තරඟ පිටියේ එතුමාට මුහුණ දීමට නෙමෙයි එතුමාට ඉල්ලන්න බැරි දැනට ගෙනේ දේශපාලනේ නෙමෙයි නීතිය පාවිච්චි කළා උසාවියේ දවස් 13ක් තර්ක කළා දවස් 13ක් ගෝඨාභය රාජපක්ෂේට එතුමාට ඡන්ද ඉල්ලන්න බෑ කියලා කරන්න පුළුවන් හැම දෙයක්ම කළා දෙවන්ත සටනක් එතකොට ඒකෙන් ඩ්‍රා ගන්න පුළුවන් උනේ අපේ නීතිඥයන් අපේ දේශපාලනඥයන් අපේ පාක්ෂිකයන් අපේ ලේකම්තුමා සේට වඩා බැසිල් රාජපක්ෂ මහතුමා ගත් උනන්දු උද්‍යෝගය නිසා ඉතින් ඒවා සත්භාවයෙන් ගෙනාපු සංශෝධන නෙවෙයි පටු අරමුණු
එක පවුලක් විනාශ කර දැමීම සඳහා ගෙනාපු සංශෝධන. දැන් ඇමරිකාවේ එහෙම දෙයක් නැහැ. ද්විත පුර වැසිබලකට ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒවා ගැන අපි හිතන්න ඕනේ පුද්ගල කේන්ද්‍ර කරගෙන නෙවෙයි. පුද්ගල කේන්ද්‍රීය ආකල්පයක් නෙවෙයි සුදුසුවන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නිර්මාණය කිරීම ගැන අපි පුළුල් විදියට හිතමු. ඒ අනුව තමයි අපි මේ ප්‍රශ්න ගැන සිතන්නේ. අපි හැමදේම පූර්වාපේක්ෂණය කරන්නේ එහෙම ගැටුවක් આવොත් අපි එහෙම තත්වයක් උදා වුණොත් හැබැයි අපි ගන්න පුද්ගලයෙක් ගැන හිතලා නැහැ රට ගැන හිතලා අපි નિවැරදි තියන්න ගන්න කොයි දානමේද පැහැදිලි පැහැදිලි සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්න බෑ මේ මාස ඔව් අනිවාර්යයෙන් මේ වසර තුන ඔව් ඒ වගේම මේ දැන් නෑ ඒ නෑ නෑ ඒ ඒ නොකරොත් ඒක නොකරොත් අපි ජනතා විශ්වාසයේ කඩගිරීමක් නෑ ඇයි ජනතාව මේ තුනෙන් දෙක බහුතරය දුන්නේ නිකන් නෑ ඒක ඉල්ලුවේ යම් කිසි අරමුණක් සඳහා ඒතකොට ඒකට තමයි මේ රටේ ජනතාව ප්‍රතිචාරයක් දැක්ුවේ ඒතකොට අපි මේක වනවනා ඉන්නවා නම් මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැත්නම් අපි තාම අගෝස්තු ඒතකොට ඩිසెంబර් දක්වා අපි ඒ ගැන කිසිවක් කරන්නේ නැත්නම් ඒතකොට ජනතා විශ්වාසය ඒකෙන් පළුදු වෙනවා අපි ඒක කරන්නේ නැහැ අපි මේ අවුරුද්දේ කරනවාමයි ඔබතුමා දැඩි විවේචනයක් කරා අර මේ අන්කොම ව්‍යවස්ථා සභාව සම්බන්ධ මේ ක්‍රියාවලිය සහ ස්වාධීන සමාජික ස්වාධීන කියන සමාජීන් ගැන ඒ වගේම අර මෙතර කොටස සම්බන්ධයෙන් එතකොට මේ ගිනෙන සංශෝධන හරහා මේවා සම්පූර්ණ මේ යාන්ත්‍රණය ඉවත් කිරීමද බලාපොරොත්තු වෙන්නේ නැත්නම් යම් විදිහක සංශෝධන කරේ සම්පූර්ණ ඉවත් කරනවද නෑ දැන් ඒ ඒ ඒ ගැනත් ආණ්ඩුව අපි සලකා බලාගෙන යනවා හා ඒ පිළිබඳ විවිධ අදහස් තියෙනවා ඒක ස්වභාවිකයි ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍ය ලක්ෂණය විවිධ අදහස් හැබැයි මේ විදිහට නම් මේ ස්වාධීනයි කියන කොමිෂන් සභාව අපි පවත්වන්නේ නෑ ඒවා ස්වාධීන නෑ ඒවා ප්‍රතික්ෂේප කරලා ඒවා ප්‍රශංසාවට ගෞරවයට භාජනය කළ යුතු ආයතන නෙවෙයි ඒවා සහ මුලින්ම පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු ආයතන. ඒ වෙනුවට වෙන මොනවා හරි කරනවාද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මම කිසිසේත් පිළිගන්නේ මේ එක කොමිෂමක්වත් ස්වාධීනයි. ඒවා ඔක්කොම හැදුවේ රාජපක්ෂලාව හිරේ දාන්න. No, if you have the 13th Amendment as an integral part of the Constitution, then you have to hold elections. If you have it as an institution, but as the General Secretary of our party very clearly explained to you, it was a TNA. Actually, you can't more than the Yahapalana government, more than the United National Party or the Sri Lanka Freedom Party. It is the Tamil National Alliance that postponed those elections. Because as he pointed out, the Attorney General made a clear ruling that legislation that was brought before Parliament requires a two-thirds majority. It cannot be validly passed without a two-thirds majority. The government of that day, the Yahapalana government, did not have a two-thirds majority. The Tamil National Alliance had 16 seats in Parliament. They made a present of those 16 seats, right? Bandesiyaka dala e asana dasaya dunna. So it is the TNA that deprived the people of the north and the east of the right to exercise their vote in order to elect persons of their choice for the provincial councils of north and east. Nobody else but the Tamil National Alliance. They did it. That is because they saw themselves more than anything else as an adjunct of the United National Party. To provide legal resources, political resources, every manner of support
for the United National Party. Now you have the reaction of the people of Jaffna, the people of the Vanni, the people of Trincomalee, the people of Bettikalore to that situation. As the General Secretary pointed out, more than 50% of the Tamil people voted against the Tamil National Alliance, and in my view, one of the principal reasons for it was a stand they took with regard to depriving their people of the most cherished of all human rights and freedoms, the franchise, which is the fount of all democratic rights. If you take away the suffrage from the people, no other democratic right has any validity or meaning. So the contribution of the Tamil National Alliance to the Tamil people was to take away the most sacred of their rights, to elect the provincial council. And it is now ironical that they should go to the High Commission of India to undo what they themselves deliberately and calculatedly did. Thank you.